ඒ සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ. අපි දන්නවා අපි සෑම කෙනෙක්ම මේ සංසාරේ නැවත නැවත වැටුනේ මේ සසරට, මේ දුක් සහිත මේ ප්‍රවෘත්තියට අපි වැටුනේ මේ ධර්මය නිවැරදිව අපි අනුගමනය නොකළ නිසා. ඒ පිළිවෙත් බුදු කෙනෙක් අපට දේශනා කරන්නේ ඉතාමත්ම නිවැරදිම වූ මාර්ගය. ඒ මාර්ගය නිවැරදිවම අනුගමනය කරන කෙනෙකුට මේ සසර දුකෙන් නිදහස් වීමේ හැකියාව තියෙනවා. මේක ටිකක් උත්සාහවන්ත වෙන්න ඕනේ, ටිකක් නෙමෙයි, හොඳටම උත්සාහවන්ත වෙන්න ඕනේ, කැපවීමක් ඕනේ, මහන්සියක් ගන්න ඕනේ, සතිය සීය හා මන නුවණ නිවැරදිව මෙහෙවන්නට ඕනේ. ඒ කරුණ සම්පූර්ණ වෙච්ච තැන මේ ධර්මය අවබෝධ වෙනවා. ඉතින් අපි මේ වෙනකොට ඒ නිවනට ආසන්නව කරුණ තමයි දේශනා කරන්නේ. දැන් අද දේශනා කරන්නේ නිවනටම තමයි. ඒක නිසා දැන් මෙච්චර කාලයකට නොදැක්ක දෙයක් නේ නිවන කියන්නේ. දැක්කේ නෑ නේද තාම? දැන් ඔක දකින්න හරි ආසාවෙන් ඉන්නේ නේ. අනේ මේක දකින්න තියනවා නම් අපි මොනතරම් වාසනාවන්තයිද කියලා. ඔයත් හරි වාසනාවන්තයි. ඒකට හේතුව තමයි ඒට ආසන්නව තමයි දැන් මේ ධර්මයන් දේශනා කරන්නේ. ධර්ම දේශනා 220 ගණනක් දැනටමත් අන්තර්ජාලයේ තියෙනවා, බෞද්ධ රූපాయని හරහා ඉන්ටර්නෙට් එකේ. ඉතින් අපි හිතනවා මේ සියලු ධර්මයන් ශ්‍රවණය කරන්න ඇති. ශ්‍රවණය කරලා විතරක් නෙමෙයි, ඒ ධර්මයන් නිවැරදිව තම තමන්ගේ ජීවිත තුළින් අනුගමනය කරලා ඇති. ප්‍රායෝගිකව නිවැරදිව අරමුණවල සිත පුහුණු කරලා ඇති. නැත්තම් අද මේ දේශනා කරන ධර්මය වැටහෙන්නේ නැහැ. අරමුණ අපි දන්නවා, සිතක් පහළ කරගන්න, සිතක් හැදෙන්න නම් අරමුණක් ඕනේ. අරමුණක් නැතුව සිතකට පිහිටන්න බෑ. ඒක තමයි සිතේ ස්වභාවය. අරමුණ වල එල්ලෙන එක තමයි සිතේ ස්වභාවය. එයාට අරමුණක් ඕනේ, එයාට විද්‍යාමාන වෙන්න. රූපයක් ගත්තොත් සිත විද්‍යාමානයි. පෙනී හිටිනවා අරමුණු කළොත්. ශබ්දයක් අරමුණු කළොත් සිත විද්‍යාමානයි, පෙනී හිටිනවා. ගඳ සුවඳ අරමුණු කළොත් සිත පෙනී ඉන්නවා, විද්‍යාමානයි. රසයක් අරමුණු කළාම සිත විද්‍යාමානයි, පෙනී ඉන්නවා. පහස, සීත උෂ්ණ පහස අරමුණු කරපුවාම සිත පෙනී ඉන්නවා. ඒ වගේම ධම්ම කියනවා, වේදනා සංඥා සංස්කාර මත සිත විද්‍යාමානයි, පෙනී ඉන්නවා. ඒක නිසා අපි හොඳට තේරුම් ගත යුතු කාරණය තමයි මේ සිතක් සෑම මොහොතකම තියෙන්නේ අරමුණක එල්ලිලා. එහෙම නැත්තම් අපි අරමුණ වල එල්ලනවා. ඔක තමයි සිද්ධ වෙන්නේ. එයා එල්ලිලා ඉන්නවා. එහෙම නැත්තම් අපි අරමුණ වල එල්ලනවා. ඉතින් ඒ නිසා දැන් අපි අරමුණ වල එල්ලන සිත දැන් හදනවා නිවන පැත්තට. කරුණ කීපයක් තියෙනවා ඒ අරමුණ වල සිත එල්ලන්නේ. එතකොට නිවෙනවා. ඒක නිසා අද ධර්මානුශාසනාවට ගන්නේ අපි පසුගිය සතියේ නවත්තපු තැනින් ගන්නේ. පසුගිය සතිය අපි නැවැත්තුවේ සෝත සම්පස්සජා චේතනා කියන තැන. ඒක ඔයත් දන්නවා. අද අපි ගන්නේ ගාන සම්පස්සජා චේතනා කියන ඒ මාතෘකාව යටතේ තමයි අද ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. ගාන කියන්නේ නාසයට. පාලි භාෂාවෙන් එහෙම නැත්නම් මාගදී භාෂාවෙන් ගාන කියන්නේ අපි කියන්නේ නාසය කියලා. ඒකට ගෝචර වෙන්නේ බාහිර ගඳ සුවඳ. වෙන මොකුත් ඒත් එක්ක සම්බන්ධ වෙන්නේ සම්බන්ධ කරන්නත් බෑ. ඒතර ගඳ සුවඳ. මේ දෙක නිසා සිතක් හැදෙන බව දැන් ඔයත්තන්ට තේරෙනවා. ඒ කියන්නේ දැන් ගන්ධා රම්මණය ඒක අරමුණක්. ඒතර ඒ අරමුණේ සිත එල්ලෙනවා. එහෙම නැත්නම් අපි එල්ලනවා ඒකේ. ගඳ සුවඳක් ආපු ගමන් ඒ අරමුණේ සිත එල්ලනවා. එහෙම නැත්තම් අපි සුවඳක් ලං කරගෙන ඒ අරමුණේ සිත එල්ලනවා. එතකොට අපි දන්නවා ඒ ගඳ සුවඳ කියන ධර්මතාවයන් නාසයට සම්බන්ධ වෙනකොට සිතක් හැදෙනවා කියන එක. ඒක ගාන විඥානය. ගඳ සුවඳ දැනගැනීමේ සිතයි. පුජ්ජලයක් නැති, සත්වයක් නැති, කෙනෙක් නැති ධර්මතා ටිකක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ.
දැන් එතන තියෙන ස්පර්ශය කියලා ධර්මතාවයක්. ඒකට කියනවා ගාන සම්පස්ස. ඒ කියන්නේ ගඳ සුවඳ නාසයට ස්පර්ශ වෙනවනේ. එතකොටනේ අපිට ගඳ සුවඳ දැනගැනීමේ සිත හැදෙන්නේ. ඒකට කියන්නේ ගාන සම්පස්ස. දැන් ඒ ස්පර්ශය නිසා අපි තව ස්පර්ශයක් ගන්න දෙයක් ස්පර්ශය තියෙනවා. ඒක ස්වභාවයෙන්ම ඇති වෙන එකක්. නමුත් අපේ තියෙන අනුවණකම එහෙම නැත්නම් මෝහය අවිද්‍යාව නිසා අපි ඒ අරමුණ දෙවෙනියට ස්පර්ශ කරනවා. ඒ ගඳ සුවඳ දෙවෙනියට ස්පර්ශ කරනවා. ඒ දෙවෙනියට ස්පර්ශ කරන්නේ මේ ගඳ සුවඳ දැනගැනීමේ සිතා ඒ ස්පර්ශය ඒ ස්නේහෙම නිරුද්ධයි. ඒයි ඒ දෙකම නාම ධර්ම. ඒ දෙකට ආයස චිතක්ෂණ දෙකයි. ඒ කියන්නේ ගාන විඥානය හා ගාන සම්පස්ස. ඒ දෙකට චිතක්ෂණ දෙකයි. ඒතොර චිතක්ෂණ දෙකක් කියන්නේ තාමත්ම කෙටි කාලයක් කියන එක ඔයත් දැන් හොඳට බනහල දන්නවා. දෙවෙනි ස්පර්ශයෙන් තමයි අපි මේ ගඳ සුවඳවල ස්වභාවය විඳින්නේ. විඳීමේ සිතක් එන්නේ. තේරෙනවා. ඒතොර පළවෙනි සිතේ විඳීමක් නැහැ. ගඳ සුවඳ දැනගැනීමේ සිතක් විතරයි තියෙන්නේ. දෙවෙනියට ස්පර්ශයක් එනවා අපව. අයෙන්නේ අර පළවෙනි ස්පර්ශයත් ඒ විඤ්ඤාණයත් හටගත්ත සනේම බිඳිලා අතුරුදහන් වෙලා ඉවරයි. දෙවෙනි ස්පර්ශයෙන් තමයි විඳීමේ සිත එන්නේ ගඳද සුවඳද. එතනදී තමයි අරමුණ අපි පිළිගන්නේ. ඒ කියන්නේ කො ගඳයි කියලා පිළිගන්නවා. එහෙම නැත්තම් සුවඳයි කියලා පිළිගන්නවා නේද? එහෙම සිතින්. ගඳ සුවඳ පිළිගන්න සිත. ඒ දෙවෙනි ස්පර්ශය. ඒතොර විඳීමේ සිතක් එනවා. ඒ විඳීමේ සිතත් ඒ දෙවෙනියට ආපු ස්පර්ශයත් ඒ ශනේම බිඳිලා අතුරුදහන්. මොකද ඒකටත් ආයෙස චිතක්ෂණ. ඒ ස්පර්ශයටත් එක චිතක්ෂණයයි, ඒ විඳීමේ සිතටත් එක චිතක්ෂණයයි. එතකොට බුදුරජාන් වහන්සේ මෙතන හඳුන්වනවා ගාන සම්පස්සජා වේදනා. ඒ කියන්නේ විඳීමේ සිත. ඒකත් හටගත්ත ශනේම බිඳිලා අතුරුදහන්. ඊගාවට එන්නේ තුන්වෙනි ස්පර්ශය. තේරෙනවද කියන්නේ? තුන්වෙනි ස්පර්ශය එනවා. ඒ තුන්වෙනි ස්පර්ශයෙන් තමයි හඳුනා ගැනීමේ සිත එන්නේ. ඒකේ හඳුනා ගැනීම ස්වභාවය අපි හඳුනා ගන්නවනේ නේද? අපි සුවඳක් නම් අපි සුවඳට යම් යම් අර්ථ දීලා තියෙනවා, නම් දීලා තියෙනවා. අපි කියන අරලිය මල් සුවඳයි, පිච්ච මල් සුවඳයි, මහනෙල් මල් සුවඳයි. එයාදි වශයෙන් දෙනවා. ඒ ගන්නේ සංඥාවෙන්. හරිද? ඒතොර ඒ ගන්ධ සුවඳ හඳුනා ගැනීමේ සිතක් එනවා. ඒකට කියන්නේ ගාන සම්පස්සජා සංඥා. හරිනේ. ඒකත් හටගත්ත සනේම බිඳිල ඉවරයි. ඇයි? එක චිතක්ෂණයයි. සිතක් විතරනේ. වේදනාව කියන්නේ සිතක්. අර ස්පර්ශය කියන්නේ සිතක්. සංඥාව කියන්නේත් සිතක්. ඒතර සංඥාව කියන සිතත් ඒ හටගත්ත සනේම බිඳිල ඉවරයි. ඊගාවට එන්නේ හතරවෙනි ස්පර්ශය. තේරෙනවද? හතරවෙනි ස්පර්ශයෙන් තමයි ඒ ගඳ සුවඳ පිළිබඳව සිත රැස් වෙන්නේ. රැස් වෙන එකට කිව්වා චේතනා කියලා. එතකොට ඒක හඳුන්වනවා ගාන සම්පස්සජා චේතනා. දැන් චේතනාව කියන එක මොකද්ද කියලා එතකොට දන්නවා. කර්මයක්නේ. දැන් එතකොට කර්මයක් හදාගත්තා. දැන් කර්මයක් හදාගත්තාම අපට ඕක අවසාන අවස්ථාවට අපි අරමුණු කරනවා. කර්මයක්නේ අවසාන අවස්ථාවට තරමුණ කරන්නේ. දැන් එතකොට සිත අපි එල්ලුවා වේදනාවේ විඳීමේ සිතක්. එතකොට ඒකේ අපි සිත එල්ලුවා. හඳුනා ගැනීම ඒ තුල අපි සිත එල්ලුවා. රැස්වීමේවත් චේතනාව එතන සිත එල්ලුවා. දැන් එතකොට දැන් අරමුණ පිළිගත්තා. ඒකට කිව්වා සම්පටිච්ඡන කියලා. දැන් අරමුණ තීරණය කළා. ඒකට කිව්වා සම්තීරණ කියලා. ඊට පස්සේ ඒ ගඳ සුවඳ අපි විනිශ්චයට කියන්නේ හොඳද නරකද කියන එක. ඒකට කියන්නේ වොත්තපන කියලා. ඒතර විනිශ්චයට කියලා. ඒ අනුව ඒ අරමුණ අරගෙන ඒ ගඳ සුවඳ පිළිබඳව අරමුණ අරගෙන පළවෙනි සිත, දෙවෙනි සිත, තුන්වෙනි සිත, හතරවෙනි සිත, පස්වෙනි සිත, හයවෙනි සිත, හත්වෙනි සිත කියන මෙන්න මේ සිත් හතක් හදනවා. හැදෙන ශනේම ඒකට කියනවා ජවන් කියලා. දන්නවනේ ඒකත් දැන් හොඳට දන්නවනේ. එතකොට දැන් කර්මයක් සකස් වෙලා ඉවරයි. දැන් ඔක මරණාසන්න මොහොතේදී එනවා. ඒකට කියනවා ගාන සම්පස්සජා. ඒ කියන්නේ ගඳ සුවඳ පිළිබඳව අවසානයේ මරණ අවස්ථාවේදී ගාන ద్వාරක මරණාසන්න චිත්ත වීති.
ගානද්වාර. ඒතර ගාන කියන්නේ නාසය කියලා දැන් කිව්වා. ගානද්වාර. ద్వාර කියන්නේ දොරක්. ඒතර මේක දොරක්නේ. ඒ ගන්ධ සුවඳ ඇතුල් වෙනවනේ මේකට. ඒතර මේක දොරක්. ගානද්වාර. මරණසන්න චිත්ත වීති. දැන් මෙහෙමයි. දැන් අපි කියමු අම්මා තාත්තා හරි කවුරු හෝ දැන් මරණසන්නව ඇඳේ ඉන්නවා. එහෙම ඉන්න වෙනවනේ අපි කාටත් නේද? අවසාන අවස්ථාවේදී එහෙම ඉන්න වෙනවා. එතකොට දැන් ඉන්න වෙලාවේ දැන් ඒ කාමරේ ඉන්නකොට අපි දන්නවා කාමරේ සුවඳවත් කරන්න ඕනේ නේ. ඔව් එතකොට මොකද දැන් මව කෝපියාට යට කිසි දෙයක් කරගන්න බැරි වුණොත් එහෙම අපවිත්‍ර වෙනවනේ නේ. ඉතින් ඒක නිසා අපි වනිරන්තරයෙන් සුද්ධ පවිත්‍ර කළා අපි ඒවට සුවඳ වර්ග යන. දැන් අපි සුවඳ වර්ගයක් ඒකට ඒ කාමරේ තුළ අපි නැත්තම් හඳුන් කූරක් අපි පත්තු කළා තියෙනවා. දැන් අම්මට මේකේ සුවඳ දැනෙනවනේ. සුවඳ දැනුණාම අම්මගේ සිත යන එකපාරටම මේ සුවඳ මේ හඳුන් කූරු තමයි මමත් හැමදාම පන්සල් යනකොට අරන් යන්නේ. තේරෙනවද? දැන් මමගේ මේ සිත වැඩ කරන ආකාරයයි කියන්නේ ඒ කියන්නේ ගානද්වාරක මරණසන්න චිත්ත වීතිය. දැන් එතකොට මෙයාගේ සිත යනවා අර සුවඳ ඔස්සේ පන්සලට. මං හැමදාම පන්සලට යනකොට මෙවැනි හඳුන් කූරු පෙට්ටියක් මරන් අරන් යන මේක හරි සුවඳයි. මේ සුවඳට මං හරි කැමතියි. ඒ නිසා මේ සුවඳ වර්ගය තමයි මං හැමදාම අරගෙන ගිහලා බෝධිය ගාව මම මේ විදිහට චෛත්‍ය ගාව මේ විදිහට මං සුවඳ දල්වනවා කියලා. දැන් අම්මා මේ මෑණියන්ගේ හෝ පියාණන්ගේ චිත්ත වීතිය දැන් කොහොමද වැඩ කරන්නේ? කුසල පක්ෂේ. තේරෙනවද? එතන ලෝභයක් නැහැ. එතන ද්වේෂයක්කුත් නැහැ. ඒතර ආසාවත් තරහක් නෙමෙයිනේ. මේ තුනරුවන්ට කරපු සුවඳ පූජාවක් පිළිබඳව. දැන් මේ අවස්ථාවේ මරණය සිද්ධ වෙනවා. තේරෙනවද? ඒතර අරමුණ මොකද්ද? ගානද්වාරක මරණසන්න චිත්ත වීතිය. එතකොට දැන් ඒ පන්සලේ කරපු පින්කම ඒ සුවඳ පත්තු කළ කොහරි හඳ තියෙනවනේ. ඒ අරමුණ ගන්නවා පළවෙනි සිතෙන්. ඒ සුවඳ පිළිබඳව ඒ එතන කරපු ක්‍රියාව පිළිබඳව පළවෙනි සිත, ඒ අරමුණ මාර්ගින දෙවෙනි සිත, ඒ අරමුණ මාර්ගින තුන්වෙනි සිත, ඒ සුවඳ මාර්මුණු කළ හතරවෙනි සිත, ඒ සුවඳ වර්ගම අරමුණු කළ පස්වෙනි සිත, එහෙම නැත්නම් ඒ ක්‍රියාව කරපු ක්‍රියාව පිළිබඳව ජවන් පහක් හට ගන්නවා, සිත් පහක් හට ගන්නවා. ඒ හට ගන්නවත් එක්කම යාගේ චුති ප්‍රතිසන්දි දෙක සිද්ධ වෙනවා. ඒ කියන්නේ වර්තමාන භවෙන් චුත වෙනවා, ඊගව භවේ ආරම්භ වෙනවා. හැබැයි ආරම්භ වෙන්නේ හොඳ තැනක. ඇයි? සිත කොහෙද තිබ්බේ? පන්සලේ. කරපේ මොකද්ද? ක්‍රියාව කර්මය. ඒතර කර්මය කුසල කර්මයක්. මොකද තුනරුවන් උදෙසා සුවඳ පූජාවක්. පැහැදිලිද කියන එක? එහෙනම් දැන් ඒක කුසල ආරම්භණයක් නේද? ඒතර අවසාන චුතිසිත කුසල ආරම්භණය. එහෙනම් ඒ කුසල ආරම්භණය තමයි ඊගාව භවයේ වර්තමාන භවයේ අවසාන සිත හා ඊගාව භවයේ පළවෙනි සිත. එතකොට දැන් එයා උපදින්න ඕනේ හොඳ තැනක නේද? අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් එතකොට දැන් අපට අවශ්‍ය කරන්නේ දැන් නැවත භවයකට යන්න නෙමෙයි. දැන් නැවත භවයක් අවශ්‍ය නැහැ නේ අපිට. අපි හොයන්නේ නිවනනේ. දැන් මේක කොහොමද නිවන්? දැන් මේක නිවන්න ඕනේ. දැන් මේ කිව්වේ එහෙනම් මේ ගානද්වාරක මරණසන්න චිත්ත වීතියක්. එතකොට ඒ සඳහා පිළියෙල වෙච්ච චේතනාව හේවත් කර්මයක්. දැන් පැහැදිලිද? එතකොට මේ කර්මානුරූපව කර්මයක් අරමුණු කරලා චුති ප්‍රතිසන්දි දෙක සිද්ධ වෙන ආකාරය. දැන් ඒ ක්‍රියාව අරමුණු වුණේ නැත්තම් අර උපකරණය. දැන් තමන් හඳුන් කූරු ටික පත්තු කළා ගහන ක්‍රියාව අරමුණු වුණේ නැත්තම් එහෙනම් හඳුන් කූරු අරමුණ. ඒකට කියන්නේ කර්ම නිමිත්ත කියලා. කර්මයට උපකාර වෙච්ච දේ. ඒකට කියනවා කර්ම නිමිත්ත කියලා. දෙකම කුසල්. හරිද? ඇයි දෙකම කුසල් වෙන්නේ? එතන ලෝභයයි ද්වේෂයයි නැහැ. එතන තියෙන්නේ අලෝභයයි අද්වේෂයයි. දැන් අපිට අවශ්‍ය කරන්නේ සසර නෙමෙයි. දැන් එහෙම කරලා අපි නැවත භවයක් බලාපොරොත්තු වෙනවද? ඕනේ නැහැ නේ. දැන් මේ බණ කියන්නේ සසරෙන් නිවනට. දැන් අපිට නිවන් දකින්න ඕනේ නේ. දැන් දකින්න පුළුවන්. කොහොමද? දැන් නාසය. දැන් ඒක පැහැදිලිනේ දැන් කිව්වනේ. තන නාසය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කියලා දැන් ඒ නිවැරදි අරමුණේ සිත පුරුදු කළා තියනවාද? නාසය කියන්නේ මොකද්ද? සතර මහා ධාතුන්ගේ හේව සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක් නේද ඔය නාසය කියන්නේ? දැන් ඒක හොඳට දන්නවනේ. එතකොට ඒ අරමුණේ දැන් හොඳට සිත පුරුදු කළාද?
එහෙනම් නාසයක් දකින්න බෑ. පැහැදිලිද කියන එක? අය නාසයක් දකින්න බෑ. ඒ කියන්නේ මනසින්. නාසයක් මනසින් දකින්න බෑ. එහෙනම් අරමුණේ නිවැරදිව සිත පුරුදු කළා තියනවා නම් දැන් මෙච්චර කාලෙකයි මේ භාවනා පුහුණුව කියන්නේ. මේ පුහුණුවෙන් තමයි මේ නිවනට එන්නේ. නිකන් එන්න බෑ. එහෙනම් එතකොට අපි සිත පුරුදු කළා තියෙන්න ඕනේ. මේ නාසය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඇත්ත මොකක්ද? නාසයක්ද තියෙන්නේ සතර මහා ධාතුවේවත් සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක්ද තියෙන්නේ? සතර මහා ධාතුවේවත් සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක් නේද තියෙන්නේ? ආ. බාහිර ගන්ධය කියන්නේ මොකක්ද? සතර මහා ධාතුවේවත් සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක්. ඒකට කියන්නේ ගන්ධ රූපය කියලා. අපි මේ පැහැදිලි කරලා තිනවා කලින්. රූපය කියලා අපි කතා කරන්නේ සතර මහා ධාතුන් පිළිබඳවයි. එහෙනම් බාහිර ගන්ධ සුවඳ කියන්නේ මොකද්ද? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ආ. දැන් එතකොට දැන් මේ ක්‍රියා දෙකක් නේද එකට එකතු වෙන්නේ. එතකොට නේද අර ගන්ධ සුවඳ දැනගැනීමේ සිතක් හැදුනේ. එතකොට ඒකත් අලුතෙන් ආපු ක්‍රියාවක් නේද? මොකද ඒ සුවඳ මේකට සම්බන්ධ නොවී තිබ්බනම් ඒ සිත හැදෙන්නේ නැහැ නේද? තේරෙනවද කියන එක? දැන් මෙතන හඳුන් කූරප්පත්තු කරොත් ඒ සුවඳ Tamanට දැන් ආග්‍රහණය කළා දැන් සිතක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් එමේ සිතක් හැදෙන්නේ නැහැ. එහෙනම් ඒ ධර්මතා දෙකේ එකතුව නේද අර අලුත් සිතේ ක්‍රියාව පටන් ගත්තේ? ආ. දැන් එතන ක්‍රියාවක් නේද පටන් ගත්තේ? එතකොට ඒ ගන්ධ සුවඳ මේ නාසයට ස්පර්ශ වුණානේ. ගාන සම්පස්ස. දැන් ඒක ක්‍රියාවක් නේද එතකොට? දැන් එතන ක්‍රියා හතරයි. හරිද? දැන් ක්‍රියා හතරයි. දැන් මං කියන්නේ දෙවෙනියට ස්පර්ශ කරනවා කියලා මේක. ඇයි දෙවෙනියට ස්පර්ශ වෙන්නේ? ඒ හටගත් ගඳ සුවඳ පිළිබඳව දැනගැනීමේ සිත හා ඒ ස්පර්ශය හටගත් සනේම බිඳිලා ඉවරයි නේද? ඒ චිතක්ෂණ දෙකයි. ගාන විඥාණයටත් ගාන සම්පස්සයටත් චිතක්ෂණ දෙකක් තුල හටගෙන බිඳිලා අතුරුදහන් වෙලත් ඉවරයි. අපි මේ සුවඳට තියෙන ඇල්ම නිසා අපි දෙවෙනියට ඒ ගඳ සුවඳ ස්පර්ශ කරනවා. තේරෙනවද කියන්නේ? දෙවෙනියට ස්පර්ශ කරන්නේ. දැන් මෙතන ඉඳලා නිවන. දැන් නිවන දකින්නේ. දෙවෙනි ස්පර්ශය ගන්න අපි. දෙවෙනි ස්පර්ශය ගත්තේ නැත්නම් විඳීමේ සිතක් හැදෙන්නේ නැහැ. ඇයි? පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. තේරුණාද කියප? පළවෙනි ස්පර්ශය තියෙනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ කියලා රහතන් වහන්සේටත් තියෙනවා. හරිද? හැබැයි රහතන් වහන්සේට නාසය කියන එකේ රහතන් වහන්සේ අරමුණු කරන්නේ ක්‍රියාව. ක්‍රියාවක් නේද මේකේ තියෙන්නේ? සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. රහතන් වහන්සේ මොකක්ද අරමුණු කරන්නේ? නාසයක් කියලා එකක් නෙමෙයි. රහතන් වහන්සේ අරමුණු කරන්නේ සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවයි අරමුණු කරන්නේ. මම ඒකයි කිව්වේ. අරමුණේ නිවැරදිව සිත පුරුදු කළා තියෙනවා නම් දැන් එතකොට අපේ සිත හටගන්නේ ක්‍රියාව මත. පැහැදිලිද කියපේ? ඒකට තමයි භාවනා කියන්නේ. දැන් භාවනා කළා නැත්තම් තාම දකින්නේ නාසයක්. අරමුණේ නිවැරදිව සිත පුරුදු කළේ නැහැ නේද? නාසයද තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවද්ද තියෙන්නේ. ආ. දැන් දන්නවා. හැබැයි පුරුදු කළේ නැහැ. පුරුදු කළේ නැහැ. පුරුදු නොකර මෙතනට එන්න බෑ මේ නිවනට. ඒකයි කියන්නේ භාවනා කරන්න කියලා. තේරෙනවද කියන එක? අදවත් ගිහලා පටන් ගන්න. ඉත නැත්තම් හරියන්නේ නැහැ. ලබන සුවාන නැත්නම් ලබන මාස වෙනකොට නිවන් දකින්න. මොකද මාරයක් කොයි වෙලේ එනවද දන්නේ නැහැ නේ. ඉතින් එහෙනම් රහතන් වහන්සේ අරමුණු කරන්නේ ගඳ සුවඳක් නෙමෙයි ක්‍රියාවයි අරමුණු කරන්නේ. ඒ ගඳ සුවඳක්ද තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවද්ද තියෙන්නේ. අන්න රහතන් වහන්සේ සිත පුරුදු කරලා තියෙනවා. ගන්ධ සුවඳ පිළිබඳව නෙමේ ක්‍රියාව මත සිත පුරුදු කළා තියෙනවා. එහෙනම් අරමුණේ නිවැරදිව සිත පුහුණු කළා තියෙනවා. ඒතර නාසය වෙනුවට රහතන් වහන්සේ අරමුණේ නිවැරදිව සිත පුහුණු කළා තියෙනවා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව රහතන් වහන්සේ අරමුණු කරන්නේ ක්‍රියාව. හරිද දැන්? ගන්ධ සුවඳ රහතන් වහන්සේ අරමුණු කරන්නේ මොකක්ද? ක්‍රියාව. නවයලා තාම අරමුණු කරන්නේ ගඳයි හෝ සුවඳයි කියලානේ. ඉතින් වැරදිනේ. ඇයි ඒ වැරදි? අරමුණේ නිවැරදිව සිත පුහුණු කළේ දැන් පිළිගන්නවනේ. අරමුණේ නිවැරදිව සිත පුහුණු කළේ නැහැ කියලා. ඒ කියන්නේ භාවනා කළේ නැහැ.
ඒ කියන්නේ විදර්ශනා භාවනා කළේ නැහැ. මේක විශේෂ දර්ශනයක් මේ. දැන් මෙතන පහළ වෙන්නේ ප්‍රඥාව. දැන් එතකොට රහතන් වහන්සේ දකින්නේ අර කරුණු තුනක් දැන් මෙතන තියෙනවානේ. එතන ස්පර්ශ ක්‍රියාව දකිනවා. ක්‍රියාවයි අරමුණු කරන්නේ. දැන් ස්පර්ශ ක්‍රියාවක් නේ. අලුතෙන් ආවේ ඒක. ඝන සම්පස්ස ඒකත් අලුතෙන් ආන්නේ. දෙවෙනියට ස්පර්ශ කරන්නේ. ඒ මුතේ මුතමත්ත අහලා තියෙන දෙයක් එකක්. දිත්තේ දිත්තමත්ත සුතේ සුතමත්ත මුතේ මුතේ මුතමත්ත දැනුණාන දැනුණා විතරයි. તો රහතන් වහන්සේට විඳීමේ සිතක් එන්නේ. ඇයි එන්නේ නැති? දෙවෙනි ස්පර්ශය ගත්තේ නැහැ. ස්පර්ශ නිරෝධය. දෙවෙනි ස්පර්ශ නිරෝධය පළවෙනි ස්පර්ශය නෙමෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධය නිවනයි. දැන්තර දෙවෙනි ස්පර්ශය නැණි රහතන් වහන්සේ. ඒ දැනුණන දැනුණ විතරයි. තේරුණාද කියපු එක? එහෙනම් දෙවෙනි ස්පර්ශය නැත්තම් විඳීමේ සිතක් එනවද? ඒක නිවුණා. ඒක නිවිලා. හරිනේ. එහෙනම් ඒ වේදනාව කියන එකත් ආයෙන්නේ විඳීමක් ආයෙන්නේ. එහෙනම් තුන්වෙනි ස්පර්ශයක් එනවද? විඳීමේ සිත ඇවිල්ලා බිඳුණොත් තමයි තුන්වෙනි ස්පර්ශය ඇවිල්ලා හඳුනා ගැනීමේ සිත එන්නේ. දැන් එතකොට තුන්වෙනි ස්පර්ශයත් නිවිලද රහතන් වහන්සේට? නිවිලා. එතකොට සංඥාව කියන එකත් නිවිලා නේද? ඇයි එන්න බැහැන්නේ? තුන්වෙනි ස්පර්ශය ඇවිල්ලා තමයි හඳුනා ගැනීමේ සිත එන්නේ. දෙයකත් නිවිලා නේද? සංඥාව නිරෝධයි. එහෙනම් හතරවෙනි සිත එන්නෙත් නැහැ නේද? පැහැදිලිද කියන්නේ? එහෙනම් රැස් වෙනවා කියන චේතනාව කියන කර්මය කියන එකත් නැහැ නේද? ගාන සම්පස්සජා චේතනා නැහැ. එතකොට කර්ම නිරෝධයිද? කර්මය නිරුද්ධයි නේද? එතකොට එහෙනම් අර අම්මා හෝ තාත්තා හෝ දැන් මේකයි කිව්වේ. දැන් කලින් දෙක කියලා තියෙනවා. දැන් එහෙනම් අර අම්මට හෝ තාත්තට අර ගානද්්වාරක මරණාසන්න චිත්ත වීතියක් පහළ වෙයිද? ඒයි කර්මය නිරුද්ධ කරලා තියෙන්නේ. කර්මය ශේ කරලා තියෙන්නේ. සංඛාර නිරෝධා විඥාන දැන් හරිද එතකොට? දැන් එතකොට නිවන දැක්කද? කොහොමද ඒ දැක්කේ? එහෙනම් රහතන් වහන්සේ අරමුණු කරනවා දැන් අර කරුණු හතරක් තියෙනවනේ. මොකද්ද? නාසය. ධාතුන්ගේ ක්‍රියාව. හරිනේ. එතකොට ගන්ධය ධාතුන්ගේ ක්‍රියාව. හටගත් අලුතෙන්ම සිත, සිතේ ක්‍රියාව එක චිත්තක්ෂණයයි. ස්පර්ශේ ක්‍රියාව එක චිත්තක්ෂණයයි. දැන් රහතන් වහන්සේට දකින්න තියෙන්නේ ඔකේ නিত্য ස්වභාවයද අනිත්‍ය ස්වභාවයද? ඇයි අනිත්‍ය දකින්නේ? මේක අරමුණේ නිවැරදිව සිත හොඳට පුරුදු කළා තියෙනවා රහතන් වහන්සේ. මේ නාසය කියන මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ආයශ චිතක්ෂණ 17යි. ඒ මත හොඳට සිත පුරුදු කළා තියෙනවා. චිතක්ෂණ 17ක් කියන්නේ අපි අනන්ත පසුගිය දේශනාවල පැහැදිලි කරා. චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක්. දැන් ඒතර රහතන් වහන්සේ දකින්නේ නিত্য ස්වභාවයද අනිත්‍ය ස්වභාවයද? එහෙනම් අරමුණු කරන්නේ නিত্য ස්වභාවයද අනිත්‍ය ස්වභාවයද? අනිත්‍ය තමයි අරමුණු කරන්නේ රහතන් වහන්සේ. දැන් මෙතන තියෙන්නේ දුක. ඇයි රහතන් වහන්සේ දුකයි කියලා අරමුණු කරන්නේ? මේ සතර මහා ධාතුන් මේ පඨ වියාපෝ තේජෝ වායෝ කියන මේ මහ භූතයෝ හතර දෙනා අපිට කරපු උදව්වක් කියන්න බෑ. අපිට කරලා තියෙන උදව්වක් මොකද්ද? අපිට කිසිම උදව්වක් කරලා නැහැ. එහෙනම් මොකක්ද දෙගොල්ලෝ කරගන්නේ? ඒ හතර දෙනා ඕනවුන්ට උපකාර කරගන්නවා. ඒක දන්නව නේද? ওই මහ භූතය හතර දෙනා ඕනවුන්ට උපකාර කරගන්නවා නේද? නැත්නම් ඒගොල්ලන්ට විද්‍යාමාන වෙන්න බෑ. පඨවි ආපෝ තේජෝ වායෝ වලට ප්‍රත්‍යයයි. පඨවි ධාතුව ආපෝ තේජෝ වායෝ වලට ප්‍රත්‍යයයි. ආපෝ ධාතුව පඨවි තේජෝ වායෝ වලට ප්‍රත්‍යයයි. තේජෝ ධාතුව පඨවි ආපෝ වායෝ වලට ප්‍රත්‍යයයි. වායෝ ධාතුව පඨවි ආපෝ තේජෝ වලට ප්‍රත්‍යයයි. ඔය එක්කෙනෙකුට තනියෙන් විද්‍යාමාන වෙන්න බෑ. වෙණී ඉන්න බෑ. හතර දෙනා එකට නේද ඉන්නේ. එහෙනම් ඒ හතර දෙනා ඕනෝන්ට උපකාර කරගන්නවා විසක් අපිට කරපු උදව්ව මොකද්ද? අපිට කරලා තියෙන හොඳ දෙයක්. ඒක තාම දැක්කේ නෑ. මොකද? දුක හා පීඩනයක්. අපිට උරුම කරලා දීලා තියෙනවා දුක හා පීඩනය කියන එක.
අන්න රහතන් වහන්සේ අරමුණු කරන්නේ. ඇයි දුක හා පීඩනයක් අපට උරුම කරලා තියෙනවා කියන්නේ? ඔය නාසයෙන් හොටු ගලන්නේ නැත්. ඔය නාසය ඇතුලේ මස් දළු ආවේ නැත්. ඔය නාසය දෙවිල්ල ගත්තේ නැත්. ඔය නාසය අපට නිරන්තරයෙන් දුකක් නෙමෙයිද දුන්නේ? ආ ඔක හැමදාම හොඳට ඒ විදිහටම තියෙනවද? ආ දැන් එහෙනම් අපට දැන් ඔය සතර මහා ධාතු කියන ඔය හතර දෙනා අපට උරුම කළේ දුක නේ. දුක කියන එක වේදනාවක් නේ. ඒක කොහටද දැනෙන්නේ? සිතට. සිතට නේ දැනෙන්නේ. එහෙනම් සිතට පීඩනයක් නේද? දැන් එහෙනම් ওই මහ භූතය හතර දෙනා අපට මොනවාද කරපු උදව්? දුකහ පීඩනය. දැන් අපි ගමු ඔක්කොම එකට එකතු කරලා දැන් වාඩි වෙලා ඉන්නවා. නැගිටින්න කියලා කොයි වෙලාවක හරි ওই පීඩනය දෙනවද නැත්? ඊට පස්සේ ඇවිදින්න කියලා පීඩනයක් දෙනවද නැත්? ඊට පස්සේ හිටගෙන ඉන්න කියලා පීඩනයක් දෙනවද නැත්? වැතිරෙන්න කියලා පීඩනයක් දෙනවද නැත්? මේකට කවන්න කියලා පොවන්න කියලා නිදි කරවන්න කියලා අවුගෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න කියලා මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්න කියලා නිරන්තරයෙන් ආහාර පාන ඇතුල් කරන්න කියලා නිරන්තරයෙන් අපට අණ දෙනවද නැද්ද? කවුද අණ දෙන්නේ? භූතය හතර දෙනවා. දැන් අපිට දුකක් නේද මේක? ආ දැන් ඒ විතරක්ද? දැන් ඔවුන් හතර දෙනා හරියටම ඉන්නවද? එකෙක් පොඩ්ඩක් වෙනස් වෙච්ච ගම ඒකත් දුකයි. ඇයි? පටවි ධාතු අපි කියමු පොඩ්ඩක් වෙනස් වුණා කියලා. කකුල බෙරගෙඩියක් වගේ ඉදිමිලා. අත බෙරගෙඩිය පිට්ටු ගෙඩියක් වගේ ඉදිමිලා කියනවාද? නැද්ද එහෙම? දැන් අපිට මොකද්ද ඔය හදලා දුන්නේ? ඔය භූතය හතර දෙනා. අපිට කරපු උදව්ව මොකද්ද? දුකහ පීඩණය නෙමෙයි. එතකොට ඒ අපහසුතාවය, ඒ ඉදිමීම මොකක්ද? එතකොට අපට දුකක්ද ඇති කරේ? හැබැයි අපට නෙමෙයි ඇති කරේ සිතට. එහෙනම් භූතය හතර දෙනා අපට කරපු උදව්ව මොකද්ද කියන්නකො බලන්න. හැබැයි කැමතිද නැද්ද තාමත්? ওই භූතය හතර දෙනාට තාම කැමතිද නැද්ද? මේ තරම් දුකමයි උරුම කරන්නේ. මේ තරම් පීඩනයක්මයි දෙන්නේ. හැබැයි ඒ වුණත් උන් හතර දෙනාට කැමති නෑ. දේව හතර දුණා තියාගන්නමනේ හදන්නේ දැන්. තව විනාඩියක් හරි තව මොහොතක් හරි දවසක් හරි ඔය පඩවි ආපෝ තේජෝ වායු කියන ওই භූතය හතර දෙනා තියාගන්න කැමතිද නැද්ද කියන්න බං. මේ චන්දරාගය නේද ඔය හදන්නේ? පැහැදිලිද කියන්නේ? දැන් එතකොට රහතන් වහන්සේ නම් අර දැන් විඳිනවද? විඳින්නේ. ඒ විඳින්නේ දෙවෙනි ස්පර්ශය ගත්තේ නැහැ. එන රාතන් වහන්සේට වේදනාව නිවිලා. ආයේ වේදනාව හටගන්නේ. තේරෙනවද? ආ. ඒතොර රාතන් වහන්සේ එහෙනම් දුක නේද අරමුණු කරන්නේ? ඒතොර මේ පටවියාපෝත්‍ය චෝආයු කියන මේ ධර්මතා හතර අපට නිරන්තරයෙන් දුක හා පීඩනයක් දෙන්නේ කියන එක රාතන් වහන්සේ නිවැරදිව අරමුණු කරනවද නැද්ද? ඒතොර අනිත්‍ය වශයෙන් අරමුණු කරනවා, දුක්ඛ වශයෙන් අරමුණු කරනවා. දැන් මේ නාසයත්, මේ බාහිර ගන්ධයත්, ඒ සිතත්, ඒ ස්පර්ශයත් ප්‍රත්‍යයෙන් හටගත්තද නැද්ද? දන්නවනේ ප්‍රත්‍ය කියන වචනේ. උදව්වෙන්, උපකාරයෙන්, සහයෝගයෙන් හටගත්තද නැද්ද? එතකොට ප්‍රත්‍යයෙන් නේද හතර හටගත්තේ. දැන් වේදනාවට ප්‍රත්‍යක් නැහැ මෙතන. ඒ හතරට කිව්ව සංකතයි කියලා. අහලා තියෙනවද සංකත? ඒ මොකද්ද කියන්නේ? හේතුන්ගෙන් හටගත්ත, ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයන් සංකතයි. නිවනට මොකද්ද කියන්නේ? අසංකතයි. දැන් එතකොට වේදනාව අසංකතයි නේද? ඇයි? දෙවෙනි ස්පර්ශේ නැහෙනේ. එහෙනම් වේදනාව අසංකතයි කියන්නේ වේදනාව නිවුවා, නිවිලා. ගාන සම්පස්සජා වේදනා නැහැ එහෙනම්. එහෙනම් දෙවෙනි ගාන සම්පස්සේ නැහැ. එහෙනම් දෙවෙනි ගාන සම්පස්සජා වේදනාව නැහැ. තුන්වෙනි ගාන සම්පස්සේ නැහැ. එහෙනම් තුන්වෙනි සංඥාව කියන එක නිරුද්ධයි, ඒකත් නැහැ. හරිද? ඒකත් නිවිලා. හතරවෙනි ස්පර්ශයක් නැහැ. එහෙනම් ගාන සම්පස්සජා චේතනා නැහැ, කර්මය නිවිලා. පැහැදිලිද කියන එක? කර්මයේසයයි. දැන් කර්මයේසය නම් කොහොමද ප්‍රතිසන්දියක් හදන්නේ? සංඛාර පත්‍ය විඥාණං සංඛාර නිරෝධා විඥාන. දැන් ඒතර කර්ම නේද මේ රහතන් වහන්සේ නිව්වේ? කොහොමද නිව්වේ? ආ එහෙනම් එතකොට මුතේ
මුතමත්තා. දැන් අද ඉඳලා එහෙම පටන් ගන්න. හා. දිත්තේ දිට්ටමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ. ආ. දැන් එතකොට දැන් රහතන් වහන්සේට මෙතන අපි බලමු දැන්. කෙලස් එහෙම තියනවාද කියලා බලන්න එපේ. දැන් කියනවා රහතන් වහන්සේට කෙලස් නැහැ කියලා. බලමු ඉතින් අපි හොයලා බලමු. දැන් රහතන් වහන්සේ දැන් අර ක්‍රියා හතරයිනේ තියෙන්නේ එතකොට. ආ ක්‍රියා හතරෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ කියන්නේ උපකාරයට අනුවනේ දැන් මේ කරුණ හතර හටගත්තේ. එතකොට නාසය කියන ධර්මතාවයත් උපකාරයෙන් නේද හටගත්තේ. මොකද්ද ඒකට උපකාරය? කම්ම චිත්ත ඍතු ආහාර. වර්තමානයේ මොහතම් මොහතම් මොහතප් පහසක් කම්ම චිත්ත ඍතු ආහාර කියන ඒ ධර්මතා හතරෙන් රූපකලාප නිපදවනවා නිපදවනවා කියලා මීට කලින් අනන්ත කිව්වා නේද? එතකොට එහෙනම් කම්ම චිත්ත ඍතු ආහාර. එතකොට ප්‍රත්‍යයෙන් නේද හටගන්නේ? බාහිර ගන්ධය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සීත උෂ්ණ මත පඨවි ආපෝ තේජෝ වායු කියන ධර්මතා හතරම ප්‍රත්‍යයයි. එහෙනම් ඒකත් ප්‍රත්‍යයෙන් නේද හටගන්නේ? නාස්‍යයි ගන්ධයයි ප්‍රත්‍යයෙන් ගන්න විඥානය. ඒකත් ප්‍රත්‍යයෙන් ද හටගන්නේ. ඒ කර්ණ තුන එකතු වෙච්ච තැන ස්පර්ශයයි. එහෙනම් ඒකත් ප්‍රත්‍යයෙන් ද හටගන්නේ. එතකොට ප්‍රත්‍යයෙන් හටගත්ත කරුණු හතරයි රහතන් වහන්සේට. එහෙනම් වේදනාව නිවිලද? වේදනාව අරමුණු කරන්නේ. එහෙනම් දෙවෙනි ස්පර්ශය අරමුණු කරන්නේ. එහෙනම් වේදනාව අරමුණු කරන්න බෑ. එහෙනම් තුන්වෙනි ස්පර්ශය අරමුණු කරන්න බෑ. තුන්වෙනි සංඥාව අරමුණු කරන්න බෑ. හතරවෙනි ස්පර්ශය අරමුණු කරන්න බෑ. එහෙනම් චේතනාව අරමුණු කරන්න බෑ. කර්ම නිවිලා. පැහැදිලිද? දැන් එහෙනම් රහතන් වහන්සේට කාම ආශ්‍රව තියෙනවද? ඒ නාස්‍ය කාම වස්තුවක්. කැමති වස්තුවක් නේද? දැන් රහතන් වහන්සේට ඒතර මේ පිළිබඳව ආශාව ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ආශාවනේ. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. කැමති. දැන් රහතන් වහන්සේ අර ක්‍රියා හතර අනිත්‍ය දුක්ඛ අනාත්ම සහ අනිත් එකක් කියලා මින්න. රහතන් වහන්සේට අනිමිත්තයි. අනිමිත්තයි කියන්නේ නිමිත්තක් නැහැ. දැන් මේ නාසය කියන එක පවතින එකද? තියෙන එකද? කොහෙද තියෙන්නේ? අර කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතර මොහොතකට නවතින්න කියනකොට නාසය දකින්න පුළුවන් සිද්ධාහතත් තුළ විතරයි. තේරෙනවද කියන්නේ? එහෙනම් එතකොට රහතන් වහන්සේට මේක තියෙනවා කියලා ගන්නවද? නැහැ කියන්නත් බෑ. තියෙනවා කියෝ සාසත දිට්ටි. නැහැ කිව්වොත් උච්චද දිට්ටි. ප්‍රත්‍යයෙන් හට ගන්නවා. හරි නේද රහතන් වහන්සේ? පැහැදිලිද කියන්නේ? එහෙනම් රහතන් වහන්සේට අනිමිත්තයි. බාහිර ගඳ සුවඳක් තියෙනවද? තියෙනවා කිව්ව සාසත දිට්ටි. නැහැ කිව්ව උච්චද දිට්ටි. ඒ ගඳ සුවඳ කියන ක්‍රියාවටත් සතර මහා ධාතුන්ම ප්‍රත්‍යද නැද්ද? ආ එහෙනම් ඒතෝ රහතන් වහන්සේට ගඳ සුවඳ පිළිබඳව නිමිත්තක් අල්ලන්න පුළුවන්. නිමිත්තක් අල්ලන්න යම තියෙන්න එපේ. තේරෙනවද කෙනෙක්? දැන් ඒතෝර නිමිත්තක් අල්ලන්න බෑනේ. අනිමිත්තයි. සිතක් කොහෙද තිබ්බේ? සිතක් අල්ලන්න කොහෙද තිබ්බේ සිතක්? ගන්ධසුවඳ නාසයයි ගන්ධසුවඳ එකතු වෙච්ච තැන න්‍යා විද්‍යාමාන. එතකන් එහෙම එකක් තිබ්බද? අහේන එකත් අනිමිත්තයි. නිමිත්ත නැහැ නේද? අනිමිත්තයි නේද ඒතකොට? ඒතකොට ස්පර්ශයක් තිබ්බද එතන? ඒකත් අනිමිත්තයි. දරාතන වාසේ විඳින්නේ නැහෙනි. අප්පනිහිතයි. ප්‍රණීතතාවයක් නැහැ. ගන්ධ සුවඳ පිළිබඳව ආස්වාදයෙන් විඳිනවද? එහෙනම් අප්පනිහිතයි. එහෙනම් මේ හතරම ශුන්්‍යතද? ඇයි ශුන්්‍යයි කියන්නේ? ශුන්්‍යයි කියන්නේ හිස් නැහැ. ඇයි නැත්තේ? නාසයට පෙනී හිටින්න කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතර ශනස්සනයක් පාසා වුණේ. පෙර කර්මය වුණේ. පෙර කර්මෙන් නේද හටගත්තේ ඔක? ආ දැන් එතකොට දැන් කර්මය නිවුවනේ. හරිද එතකොට? එතකොට රහතන් වහන්සේට එනත් ශුන්්‍යතද? බාහිර ගන්ධය ශුන්්‍යයි. එයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර තුල තමයි ගඳ සුවඳ විද්‍යාමාන වෙන්නේ. පෙනී හිටින්නේ. එහෙනම් එතකන් එහෙම දෙයක් නැහැ. ඒක ශුන්්‍යයි. සිත කියන එක ශුන්්‍යයි. එයි ගඳ සුවඳයි නාසය එකතු වෙච්ච තැන තමයි සිතක් එන්නේ. තේරෙනවද කියන්නේ? එතකන් ශුන්්‍යයි නේද සිත? කර්ණ තුන එකතු වෙච්ච තැන නේද ස්පර්ශය විද්‍යාමාන. එතකන් එකක් ශුන්‍යයි නේ. එහෙනම් රහතන් වහන්සේට ශුන්‍යයි.
අන්න රහතන් වහන්සේ මෙනෙහි කරන ආකාරය. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා, දුක් වශයෙන් මෙනෙහි කරනවා, අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා, අනිමිත්ත වශයෙන් මෙනෙහි කරනවා, අපනිහිත වශයෙන් මෙනෙහි කරනවා, ශුන්්‍යත වශයෙන් මෙනෙහි කරනවා. දැන් රහතන් වහන්සේ බලනවා නිවිච්චේව මොනවද කියලා. මොකක්ද? වේදනාව නිවිලා. වේදනාව අසංකතයි. අසංකතයි කියන්නේ නිවනට. පැහැදිලිද කියන්නේ? ගාන සම්පස්සජා වේදනා රහතන් වහන්සේට නැහැ. ගාන සම්පස්සජා සංඥා රහතන් වහන්සේට නැහැ. සංඥාව නිරෝධයි. ඒකත් නිවිලා. ගාන සම්පස්සජා චේතනා නැහැ. ඒකත් නිවිලා. කර්මය නිවිලා. හරිද රහතන් වහන්සේ? නෙවුණද එතකොට? ආ? එහෙනම් ඔය කට්ටිය මොකද තාම වෙලා තියෙන්නේ? ආ? දැන් නිවන් ඕනේ නේද? දැන් නිවන දැක්කද? ආ? දැන් දැක්කේ නැද්ද නිවන? දැන් අර ටික නිවිලා නේ රහතන් වහන්සේ. පැහැදිලි. එතකොට රහතන් වහන්සේට මෙතන ආත්ම දිට්ඨියක් නැහැ. ඇයි ආත්ම දිට්ඨියක් නැහැ කියන්නේ? ආත්මය කියන්නේ පවතින දෙයක්. දැන් මේ කරුණු හතරේ ක්‍රියාව මතනේ සිත තියලා තියෙන්නේ. එතකොට එකක්වත් පවතින දෙයක්ද? ශනියක් ශනියක් පාසා ඉපද 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 බිඳි 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 යනවා. එහෙනම් රහතන් වහන්සේට ආත්මයක්, ආත්ම සංකල්පයක් නැහැ. ආත්මයක් ගැන කතා කරන්න ඕනේ තියෙන දෙයක් ගැන. දැන් මේ මොකද්ද මේ තියෙන්නේ? එකක්වත් නැහැ නේද? ආ. එහෙනම් රහතන් වහන්සේ ආත්ම දිට්ඨියක් තියෙනවා? ආත්ම දිට්ඨිය නැහැ කියන්නේ සක්කාය දිට්ඨි නැහැ. පැහැදිලිද කියන්නේ? සක්කාය දිට්ඨි නැහැ. එන සක්කාය දිට්ඨි නැහැ කියන්නේ විචිකිච්ඡාවත් පුච්චල සංඥාවක් නැහැ. දැන් පුච්චල සංඥාවක් තියෙනවද එතන? එකක් නැහැ. එහෙනම් කෙනෙක් පිළිබඳව පුච්චලයේ පිළිබඳව නැහැ. එහෙනම් ආත්ම දිට්ඨිය නැහැ කියන්නේ සක්කාය දිට්ඨිය නැහැ. සක්කාය දිට්ඨිය නැහැ කියන්නේ විචිකිච්ඡාව නැහැ. විචිකිච්ඡාව නැහැ කියන්නේ සීලබ්බස පරාමාස සංයෝජන සංයෝජනත් නැහැ. ඒ කියන්නේ වෙන වෘත වෙන පිළිගැනීම මැදෙහි ඒවත් නැහැ. තියෙනවා දේව. දිට්ටි කියන්නේ කාන්තාරයක්. කාන්තාරයක අතරමංගල, ඔය දිට්ටි වල අතරමංගල ඉන්නවා. දැන් මේ සම්මා දිට්ටි නේද මේ කතා කරන්නේ? පැහැදිලිද කියන්නේ? එහෙනම් රාතන් වහන්සේට කාමාශ්‍රව තියෙනවද? ආ? දැන් මේ ටික භවයෙන් භවයට ගෙනියන්න ඇල්මක් තියෙනවද? භවආශ්‍රවත් නැහැ. රාතන් වහන්සේට දිට්ටි ආශ්‍රව තියෙනවද? නැහැ. සම්මා දිට්ටි නිවැරදිව දකින්න. පැහැදිලිද? එහෙනම් දිට්ඨි ආශ්‍රවත් නැහැ. එහෙනම් අවිජ්ජා ආශ්‍රවත් නැහැ. රාතන් වහන්සේට මේ ධර්මතා හතරක් නැහැ. ඒ මොකද්ද? ග්‍රන්ථ කියලා එකක් අහලා තියෙනවද? ග්‍රන්ථ කියන්නේ ගැට ගහන. ඒන් හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අවිජ්ජා කාය ග්‍රන්ථය. අවිජ්ජා කියන්නේ විෂම ලෝභය. විෂ කාය ග්‍රන්ථය කියන්නේ කය ගැට ගහගෙන ඉන්නවා. පෘථග්ජන පුච්චලයා ඔය විෂම ලෝභයෙන් මේ කය ගැට ගහගෙන තියෙනවද නැද්ද? ඒක රහතන් වහන්සේ. එන රහතන් වහන්සේට අභිච්ඡා කාය ග්‍රන්ථය නැහැ. හරිනේ. රහතන් වහන්සේට ව්‍යාපාද කාය ග්‍රන්ථය නැහැ. පෘථග්ජන පුච්චලයා ව්‍යාපාදයේ කියන සිතුවිල්ලෙන් ශරීරය ගැට ගහගෙන තියෙනවද නැද්ද? දැන් මේ පෘථග්ජන පුච්චලයායි රහතන් වහන්සේ වෙනස කියන්නේ. එහෙනම් රහතන් වහන්සේට එතකොට ඉදං සච්චාබිනිවේස කාය ග්‍රන්ථය. ඒ කියන්නේ තමන්ගේ මතය හරි අන් අය කියන ඒවා අන් අයගේ මත වැරදි කියලා පිළිගන්න ලෝකේ පුච්චලෝ ඉන්නවද නැද්ද? තමන්ගේ මතය හරි මම කියන එක තමයි හරි අනුන් කියන ඒවා මම පිළිගන්නේ. එහෙමයි ඉන්නවද නැද්ද? රහතන් වහන්සේට ඒක නැහැ. රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේගේ මතය පිළිගන්නවා. එයි මේ දහම විද්‍යාමාන කළේ කවුද? බුදුරජාන් වහන්සේ. එහෙනම් තමන්ගේ මතය වැරදි බුදුරජාන් වහන්සේගේ මතය හරි කියලා පිළිගන්නවද නැද්ද? ඒ තමයි බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා කියන්නේ රහතන් වහන්සේ. පැහැදිලිද? ඉදං සච්චාබිනිවේස කාය ග්‍රන්ථය කියන්නේ තමන්ගේ මතය හරි අන්නයි කියන ඒවා වැරදි කියලා. එහෙම එකක් තියෙනවද එතකොට රහතන් වහන්සේ? සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය. වැරදි වෘත, වැරදි පිළිගැනීම්, වැරදි ඇදහිම් ද රහතන් වහන්සේට තියෙනවද? මොකක්වත් තියෙනවද? හදානක් වේලපත්කඩයක් නැකතක් ග්‍රහයක් මොකක්වත් දැන් රහතන් වහන්සේට ඕනද? ඕනද? ආ? ධර්මදේශන අවසන් කරා. දැන් නිවන දැක්කද? දැන් නිවන්න ඕනේ නේද? දැන් නිවනක් තියෙනවනේ. එහෙනම් නිවනේ
එතකොට නිවන් සැප ලබන්නේ පරලව ගියාමද? බෝඩ් එකක් ගහන්නේ නේ. අනිච්චවද සංඛාරක් කියලා බෝඩ් එකක් ගහලා ගහලා ආවලාට. ආ. කරුණාවති උපාසික මාතාවට නිවන් සැප ලැබියා. නිවන් සැප විඳින ජීවත් වෙද්දී. දැන් නිවන් සුව විඳින ජීවත් වෙද්දී නේ. එතකොට ඒ සිතේ කෙලස් තියනවද? ඒ රහතන් වහන්සේ අර ක්‍රියා හතර අනිත්‍ය දුක්ඛ අනාත්ම සහ අනිමිත්ත අපනිහිත ශුඤ්‍යත. තොර නිවිච්ච ධර්මයන් රහතන් වහන්සේ මෙනෙහි කරනවා. රහතන් වහන්සේ රාගයක් තියනවද? ද්වේෂයක් තියනවද? මෝහයක් තියනවද? මානයක් තියනවද රහතන් වහන්සේ? දිට්ඨියක් තියනවද ද? උද්දච්චයක් තියනවද? නෑ. එහෙනම් මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන තියෙනවා අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. තේරෙනවද කියපේ? අදි සීලයක් මෙතන තියෙන්නේ. ඇයි අර ක්‍රියා හතර විතරයි නිරහතන් වහන්සේ කිසිම දෙයක් පිළිබඳ චන්දරාගයක් නෑ. ක්‍රියාටික මත විතරයි සිත තියෙන්නේ. එහෙනම් රහතන් වහන්සේට දික්ටිත් නෑ, විචික උද්දච්චයකුත් නෑ. ඇයි? සිත හරියට සමාහිතයි. රහතන් වහන්සේට මෙතන ශක්තිමත් වෙලා ප්‍රබල වෙලා තියෙන්නේ මොකක්ද? සතිහා යෝනිසමනසිකාරය. අතිශය ප්‍රබලයි. සීහා මන නුවණ. තේරෙනවද කියපේ? එහෙනම් රාග, දේශ, මෝහ, මාන, දික්ටි, විචිකිච්ඡා, තීන මිද්ද, උද්දච්ච, අහිරික, අනෝතප්ප කියන එකක් අතර හතන් වහන්සේට තියෙනවද? කෙලස් ප්‍රහීනද? නික්ලේශිද නැද්ද? දැතට එන්න බෑයිද? හා? දැන් එහෙනම් මේ භූතය හතර දෙනාගෙන් මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද අපිට කරන්නේ? මොකද්ද කරපු උදව්ව? හා? දුකහ පීඩණයම නේද දුන්නේ මෙච්චරකල්? ඉතින් ඕක අරගෙන තවත් භවයකට යන්න ඕනේද? මේ දුකහ පීඩණේ උරුම කරගන්න. දැන් රහතන් වහන්සේ නිවුණනේ. කාම උපාදාන තියෙනවද රහතන් වහන්සේට? කාමයන් පිළිබඳව අල්ලගෙන දින්නේ නෑ නේද? එහෙනම් භව උපාදාන තියෙනවද? එහෙනම් ditthi උපාදාන තියෙනවද? අන්තවාදු මම මගේ කියන අදහසක් තියෙනවද? උපාදාන හතරම නෑ නේ. උපාදාන Nirodha භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. හරිද? දැන් නිවුණද? නිවන දැක්කද? තාම දැක්කේ නැද්ද? බුදුමයි. දැන් නිවන තියෙන්නේ දැන්. ඒතර වේදනාව නිවිලානේ. ආය අරමුණු කරන්නේ වේදනාව. ආයි විඳින්නේ රහතන් වහන්සේ. ඒ තමයි. එහෙනම් ස්පස්ස නිරෝධා වේදනා, වේදනා නිරෝධා තණ්හා. තරහතන සන්නහ තියෙනද? තණ්හාවක් තියෙන විඳිලා එන්න එපේ. විඳින තැන නෑලෙන්නේ. දැන් විඳින් දෙවෙනි ස්පර්ශය ගන්න නෑනේ. පැහැදිලිද කියන්නේ? ආ එහෙනම් ධර්මානුශාසන අවසන් කරමු. දැන් ඉතින් අරමුණේ නිවැරදිව සිත පුරුදු කළ එතනට එන්න. අරමුණේ නිවැරදිව සිත පුරුදු කරන්න. වෙන මෙලෝ දෙයක් කරලා ඇති වැඩන්නේ මොනවද කරන්නේ? ආ භෞතික වස්තුන් පෙර භවවල මොන තරම් එකතු කළාද, රැස් කළාද, ගොඩ ගැහුවද, එකක්වත් ගෙනාවද මෙහෙට? ඈ ඉස්සර නම් අර මල් ශාලාවේ පිටපැත්ත නැතුවනේ උඩ කැල්ල විතරනේ දුන්නේ. ඊට පස්සේ මේ ඔක අහු වුණ හින්දානේ දැන් යන්තම් වාක් කරේ අඳුවා සම්පූර්ණ දාන්නේ. නැත්නම් ඉස්සර දැම්මේ නැහැ, ඉස්සර පිටපැත්ත නැහැ. එහෙම නේද ඉස්සර බොඩි එක තිබ්බේ. දැන් ඒක අහුණාට පස්සේ ඉතින් බාක්කාරය අපි අඳු බන් දුන්නා ඒකයි. හැබැයි ඒකත් නැතුව නේද ඊගාව භවයට යන්නේ? හා? පැහැදිලිද කියන්නේ? හොඳයි එහෙනම්. දැන් නිවීමද හොඳ, සසරද හොඳ?